මේක අපේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේක සාකච්ඡා කරන්න යන්නේ අපි 90 plus දෙවෙනි පේපර් එක. ඉතින් පේපර් එක තාම කරේ නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ පේපරේ ලින්ක් එක දාලා තියෙනවා. වීඩියෝ එක ස්ටොප් කරලා පේපර් එක කරලා ඉන්න. පැය භාගයක් අරගෙන ඊළඟට මෙතනින් මේක බලන කවුරු හරි කැමති නම් අපේ සම්මන්ත්‍රණ මාර සම්බන්ධ වෙන ඕ ලෙවල් දැන් මේ අවුරුද්දේ ඕ ලෙවල් අරමුණු කරගෙන කරන ඒක සම්පූර්ණයෙන්ම නොමිල යන්නේ ඒකට අවශ්‍ය අවශ්‍ය නම්බර්ස් දෙකක් දා දෙන ඒ දෙකෙන් එකකට ඔයගොල්ලන්ගේ විස්තරය වන්න ඒකට අපි ඔයගොල්ලන් මේකට ඇඩ් කරන්න ඊළඟට සම්පූර්ණ මේ වීඩියෝ සීරීස් එකේ ප්ලේලිස්ට් එකේ ලින්ක් එකක් පල්ලෙහා දා තියෙනවා පිටිවලට වීඩියෝස් ටික අවශ්‍යයි බලන්න පුළුවන් හරි අපි යන් පේපර් එකට පළවෙනි ප්‍රශ්නේ ඒ සහ බී යන පුද්ගලයන් දෙදෙනෙකු PCR පරීක්ෂණයකට පෙනී සිටින අතර PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරි දින 5 තුළ නිකුත් කරන බව ආයතනය විසින් කියා තිබිනේ එලෙස ඒ හා බී පුද්ගලයන්ට ඉදිරි දින 5 තුළ ප්‍රතිඵල ලැබිය හැකි ආකාරය දැක්වෙන නියදී අවකාශය පහත පරිදි වේ එතකොට දැන් නියදී අවකාශය වෙන්නේ දැන් මම මේක ලකුණු ගන්න ගමන් පොඩ්ඩක් විස්තර කරන්නම් මේ තියෙන්නේ පිට ලැබෙන්න පුළුවන් මේ දවස් පහෙන් එක. පිට ලැබෙන්න පුළුවන් මේ දවස් පහෙන් එක. එතකොට මේ මෙතන කතිර දැම්මා මේකෙන් අදහස් වෙන්නේ A'යි B'යි දෙන්නටම බදාදා ප්‍රතිඵල ලැබෙනවා. මෙතන කතිර දැම්මා A'ට බ්‍රහස්පතින්දා ප්‍රතිඵල ලැබිලා තියෙන B'ට බදාදා. මෙතන කතිර දැම්මා A'ට සිකුරාදා B'ට බදාදා. මේ හරිය කතිරයක් දැම්මා B'ට සිකුරාදා A'ටත් sorry A'ටත් සිකුරාදා B'ටත් සිකුරාදා. මේ හරියක දැම්ම ඊට බ්‍රහස්පතින්දා ප්‍රතිඵලය හම්බෙලා ඊට සෙනසුරාදා ප්‍රතිඵලය හම්බෙනවා. එතකොට මේ විදිහට ඔක්කොම සංයෝජන ටික අපිට ගත්ත හැකි. මේ ටික මේ ලකුණු කරනවා මම. ඊට මේකෙ වෙන්න පුළුවන් හැම සංයෝජනයක්ම දිනන. එතකොට ඔක්කොම එකිනෙකට වෙනස් ඉදි 5 වරක් 5 25ක් තියෙනවා. හයි එතකොට දෙදෙනාටම එකම දිනයක ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව දෙදෙනාටම එකම දිනයක ප්‍රතිඵලයක් මෙයාට බදාදා නම් මෙයාටත් බදාදා මෙයාට බ්‍රහස්පතින්දා නම් මෙයාටත් බදාදා ඒක මෙතන ලකුණු වෙනවා මෙන්න මේ විකර්ණෙන් මේක ලැබෙන්නේ නේ මේ විකර්ණෙ තියෙන මේ සිකුරාදායි සිකුරාදා මේ ටික අතර ගත්තොත් සෙනසුරාද මෙන්න මේ ටික තමයි ඒක මම ඒක පොඩ්ඩක් රවුම් කරනවා මෙන්න මේ ටිකනේ එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ සම්භාවිතාව 25 සම්භාවිතාව කියන්නේ මුළු සිද්ධි ගානේ වෙන්න පුළුවන් සිද්ධි ගාන භාගයක් විදිහට දැක්කොහම තමයි සම්භාවිතාව ලැබෙන්නේ අපි. එතකොට මුළු සිද්ධි ගාන 25යි අපිට ප්‍රතිඵලයේ කියන්නේ අපිට අවශ්‍ය දේ වෙන්නේ සිද්ධි 5ක විතරයි. එතකොට 25න් 5යි. කියන්නේ 5න් 1යි. නැගල දෙවෙනි එක අහනවා රවුම් කරේදී සිද්ධිය නිරූපණය කරන වෙන සිද්ධිය විස්තර කරලා. එතකොට රවුම් කරලා තියෙන්නේ මෙන්න මෙතන මෙතන රවුම් කරලා තියෙන. එතකොට ඒකේ සිද්ධිය වෙන්නේ මොකද්ද? A'ට ප්‍රතිඵල සිකුරාදා ලැබෙලා B'ට ප්‍රතිඵලය සෙනසුරාදා ලැබෙලා. ඒක ලියන්න. පරීක්ෂණයේ ප්‍රතිඵල A'ට සිකුරාදා B'ට සෙනසුරාදා සෙනසුරාදා ලැබී තිබීම දැන් ඔයගලට මොනවා හරි මේකේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න හරි දැන් මේ වීඩියෝ එකත් එක්කම අවශ්‍ය ඕගොල්ලන්ගේ මේ පේපර් එක වැඩි ඉවර කර ගන්න ආයේ මේකේ පස්සෙට තියාගන්න එපා වැඩ ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා A'ට ලැබීමට පෙර B'ට ප්‍රතිඵල ලැබීම යන සිද්ධියට අදාළ සම්භාවිතාව A'ට ලැබීමට පෙර B'ට ලැබෙන්න ඕන A'ට ලැබෙන්න පෙර ප්‍රතිඵල B'ට ලැබෙන්න ඕන එතකොට දැන් අපි බලමු දැන් මේ වගේ තැනක් ගත්තොත් A'ට සිකුරාද ලැබිලා B'ට බදාද ලැබිලා හරිනේ A'ට ලැබෙන්න කලින් බදාද කලින්නේ එතකොට B'ට ලැබිලා මේ වගේ තැනක් ගත්තොත් මේ හරිය තැන B'ට සෙනසුරාද ලැබිලා තියෙන්නේ A'ට බ්‍රහස් වෙන්න බෑ A'ට කලින් ලැබෙන දැන් අපිට ඕනේ A'ට කලින් ප්‍රතිඵල A'ට පස්සේ ප්‍රතිඵල ලැබෙන්න B'ට කලින් ලැබෙන්න ඕනේ ප්‍රතිඵල දෙක එතකොට දැන් අපි දන්නා මෙන්න මේ තීරුවේ තියෙන දෙන්නටම එකම දාසි ප්‍රතිඵල ලැබෙන තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේකෙන් පල්ලෙහා ටික නිකන් හිතලා බලන්න.
මේකෙන් පල්ලෙහා ටික ඒකේ පල්ලෙහා ටික ගත්තොත් අපි මේකේ කතිර බලමු නිකන් හිතර මෙයා ගත්තොත් මෙයා ඉරිදා මෙයා සෙනසුරාදා මෙයා කලින් මෙයා ගත්තොත් එයා කොහොමත් කලින් මේ ටික කොහොමත් කලින් ඒතර මෙතන බැලුවොත් මෙයා සිකුරාදා මෙයා සෙනසුරාදා ඉතින් මෙයා දිගටම මේ තීරුවේම සෙනසුරාදානේ ඒතර මේ පල්ලෙහා ටික කොහොමත් කලින් නේ ඒතර මේ ටිකත් එහෙමනේ එතනින් තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ මේක සමාන එකම දවසේ හම්බෙන ටික මෙතනින් පල්ලෙහා ටිකේදී බීට කලින් ප්‍රතිඵල හම්බෙලා තියෙන්නේ බීට තමයි කලින් ප්‍රතිඵල මේකේ උඩ ටිකේදී ඒක තමයි කලින් ප්‍රතිඵල හම්බෙලා තියෙන්නේ එතකොට අපිට අවශ්‍ය කුලකේ තමයි මෙන්න මේක මෙන්න මේක තමයි අවශ්‍ය කුලකේ එතකොට එතන ඉන්න 1 2 3 4 5 6 7 8 9 10 එතකොට අවශ්‍ය කුලකේ වෙන්නේ මුළු සිද්ධි ගන්න 25 25න් 10 ඉතින් 5න් 2 හතරවෙනි එක කියනවා ඒට බදාදා දින ප්‍රතිඵල ලැබේ යන සම්භාවිතාව පහෙන් එකක් ලෙසගෙන ඒට බදාදා දින ඒට බදාදා දින ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව මෙන්න මේ ටික මෙන්න මේ ටික තමයි ඒට බදාදා හම්බෙන්නේ එතකොට හරිනේ 25න් 5යි 25න් 5 කියන්නේ පහෙන් එකයි හරි ඉතින් මේ නම් හාට් නොලැබේ යන සිද්ධියට අදාළව රුක් සටහනක් අනේ සම්බයිදා පහයක් ලෙසගෙන එසේ ලැබේහා ඒ කියන්නේ බදාද මෙයාට ලැබෙන එකයි බදාද මෙයාට නොලැබෙන එකයි අරගෙන රුක් සටහනක් අදින්න ඕර අපි අඳිමු මේ පැත්තේ මම අඳිනවා රුක් සටහන ඒට බදාදා බදාදා ප්‍රතිඵල ලැබීම. ඒතර සම්භාවිතාව වෙන්නේ 5න් 1යි. මේක වෙන පාටින් දාන්න. මේක ඒට බදාදා ප්‍රතිඵල නොලැබීම. නොලැබීම. ඒතර මේක 5න් 1යි. මේක 5න් මෙයා 5න් 1 නම් ඉතුරු එක 5න් 4 වෙන්න මේ මුළු එකතුව සිද්ධි වෙල සම්භාවිතයි මුළු එකතුව 1යි. සිද්ධි ඔක්කොම 25න් 25. 25 එකයි දැන් 25න් 5යි මේක. ඉතුරු ටික 25න් 20යි. 25 20 කියන්නේ 5න් 4යි නැත්තම් ඉතින් 5න් 1 එකෙන් අඩු කරලා අපිට ගන්නත් පුළුවන්. 5න් 1ෙන් 5න් එකක් ගියාම 5න් 4. ඊළඟට කියනවා බීට බදාදා දින ප්‍රතිඵල ලැබේ යන සිද්ධිය අදාළ සම්භාවිතාව 5න් 1 ලෙසගෙන එසේ ලැබේ හා නොලැබේ යන නිරූපණය වෙන පරිදි මේ සටහන දීර්ඝ කරන්න. එතකොට දැන් මේ සටහන දීර්ඝ කරන්න කියවම මේ මේ දෙකේම අපි කොටස් දෙක කඩන්න ඕනේ. ඔර දැන් පළවෙනි පාරේ ඉන්නේ ඒට බදාද ලැබිලා. ඔර දැන් අපි ඒක කොටස් දෙකට ආයි කඩනවා. ඒක කොටස් දෙකට කඩනවා. එකක් තමයි බීට බදාදා. ඔගොල්ලෝ හරියට ලියන්න බදාද ලැබිලා බීට බදාද නැහැ. මේකත් එතකොට කොටස් දෙකක් කැඩෙනවා බීට බදාද ලැබිලා බීට බදාද ප්‍රතිඵල ලැබිලා නැහැ හයි එතකොට දැන් මේ පාරේ ගියොත් ඒට බදාද ලැබිලා බීට බදාද ලැබිලා නැහැ මේ පාරේ ගියොත් ඒට බදාද ලැබිලා බීටත් බදාද ලැබිලා මේ පාරේ ගියොත් බීට බදාද ලැබිලා නැහැ බීට ලැබිලා ඒට ප්‍රතිඵල ලැබිලා නැහැ බදාද මේ පාරේ ගියොත් බීටත් ලැබිලා නැහැ දෙන්නටම බදාද ප්‍රතිඵල ලැබිලා නැහැ තර් මේකෙත් අපිට සම්භාවිතාව ටික දාගත්ත හැකි මේකෙත් එන්නේ ඉතින් පහෙන් එකමනේ බීට දැන් බීට බදාද ලැබෙන එක මෙන්න මේ ටිකනේ සිද්ධි පහයි තියෙන්නේ 25 5යි ඒ කියන්නේ පහෙන් එකයි ඒතර ඉතුරු ටික ඉතින් ඕගොල්ලෝ දන්න පහෙන් 4යි ඉතින් මෙතනත් පහෙන් එකයි ඒව වෙනස් වෙන්නේ නැහැ පහෙන් 4යි හැමතිස්සෙම මේක හරියට හිතලා දාගන්න මේ මහදයන් නැහැ මේ සම්භාවිතාව මොන රුක්සටහන දීර්ඝ කළා පස්වෙනි කොටස ඉවරයි එම රුක්සටහන භාවිතයෙන් දෙදෙනාගෙන් එකයිකට හෝ බදාදා නොවන දිනයක පරීක්ෂණ ප්‍රතිඵල ලැබේ යන සිද්ධියට අදාළ සම්භාවිතස දැන් ඔන්න හරියට කියවන්න දෙදෙනාගෙන් එකයිකට හෝ බදාදා නොවන දිනයක පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව එකයිකට හෝ බදාදා නොවන දිනේ ඒ කියන්නේ එක්කෙනෙක්ටවත් බදාදා නොවන දිනයක ලැබෙන්න ඕන එක්කෙනෙක්ටවත් බදාදා නොවන දිනයක ප්‍රතිඵල ලැබෙන්න ඕන ඉතින් දැන් එක්කෙනෙක්ටවත් බදාද නොවන දිනයක ප්‍රතිඵල ලැබෙනවා කිව්වහම අපි නිකන් ඒ සිද්ධි ටිකක් එක්ක මේ මෙන්න මේකේ ඔක්කොම ටික ගත්ත හැකිනේ
ඒට බදාත ප්‍රතිඵල ලැබෙයි නොලැබෙයි කියන එක මේ කොටස් දෙකම ගත්තා. ඒ ඊට ලැබිලා නැහැ නේ බදාත. එතකොට අපේ සිද්ධියට හරි. මෙන්න මේ කෑලි දෙකම අපිට ගන්න පුළුවන්. ඒක රහුම් කරන්න මේ මෙන්න මේ සිද්ධිය ගන්න පුළුවන්. මෙයා ගන්න පුළුවන් අපිට. ඊළඟට ඒට බදාද ලැබිලා බීටත් බදාද ලැබිච්ච එක ගන්න බෑනේ. එතකොට එක්කෙනෙක්ටවත් බදාදක් නොවන දිනයක ලැබිලා නැහැ. එතකොට මෙයාවත් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මෙන්න මේ දෙක මෙන්න මේ සිද්ධිය හැ දෙන්නටම බදාද ප්‍රතිඵල ලැබෙනවා කියන සිද්ධිය හැර ඔක්කොම ටික වෙන්න පුළුවන්. දෙන්නටම බදාද ලැබෙන සිද්ධිය අයින් කරාම ඉතුරු ටිකේ කාට හරි බදාද නොවන දිනයක ලැබිලානේ. හරියට සිංහල ටික තේරුම් ගන්න. කාට හරි බදාද නොවන දිනයක ප්‍රතිඵල ලැබෙන. මෙන්න මේ ටික. එතකොට ඒ ටික එකතු කරගත්තනම් හරි. ඒ ටික එකතු කරගත්තනම් හරි. මම ඒ ටික එකතු කරනවා තව ක්‍රමයක් තියෙනවා. මම ඒකත් කියන්නම්. මේ ටික එකතු කරගමු. එතකොට මේ ටිකේ ඉන්නේ පහෙන් එක්වරක් පහෙන් හතර. දැන් මේක ගාණ ඉවර නිසා මම මේ ටික මකලා දානවා. නැත්තම් මම මෙතන ලියන්න පහෙන් එක්වරක් පහෙන් හතර මේ දෙක වැඩි කරාම 5 5 25යි. 25 හතර රක් එක හතර. මෙතන නම් 5 පහෙන් එක්වරක් පහෙන් පහ පහෙන් එක පහෙන් හතර වල පහෙන් එක ඒතකොට 25 4. එතන පහෙන් හතර වල පහෙන් හතර 25 16. එතකොට ඔන්නයි සම්භාවිතාව ටික අපි එකතු කරන්න ඕනේ. මේකෙන් තමයි අපිට අවසාන උත්තරේ ඉන්නේ 25 16 ධන 25 1 ධන 25 1. එතකොට අන්තිම උත්තරේ නා 25 18යි. එතකොට 25 4 25 4 ධන 25 4. එතකොට 25 24යි. ඔන්න අවසාන උත්තරය. දැන් ඕකම අපිට මෙහෙම ගන්නත් පුළුවන්. හරිද? ඕකම අපිට මෙහෙම ගන්නත් පුළුවන්. දැන් අපි දන්නවා මෙන්න මේ සිද්ධිය හැර මේ සිද්ධිය හැර ඉතුරු ටිකනේ. ඉතුරු ටික තමයි අපිට ඕනේ. එතකොට මේ සිද්ධියේ සම්භාවිතාව කීයද? මේ සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාව 25න් 1යි. මේ සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාව 25න් 1යි. එතකොට අපිට ගන්න පුළුවන් පහෙන් එක වල පහෙන් එක 25න් 1යි. එතකොට දැන් ඒ සිද්ධියේ හැර ඉතුරු ටික. එතකොට අපිට ඒක එකෙන් අඩු කරලා ගන්නත් පුළුවන්. මෙහෙම ගන්නත් පුළුවන්. මම මේක මේ මෙහෙන් ලියන්නම්. 1 ඍණ 25න් 1. එතකොටත් අපිට උත්තර එනවා. මොකද මේ සිද්ධියේ හැර ඉතුරු ටික. එකෙන් 25 අඩු කරලා එතකොට ආයි 25 4 එනවා. ඒ කැමති විදිහකට අපිට ගණන් හදන්න පුළුවන්. දැන් අපි බලමු මේකෙන් මේ මොනවද මේ අපි හොයාගත්තේ කියලා. මේකෙන් බලමු. මෙයා සංසන්දනාත්මකව තේරුම් ගන්න නිකම් මේ කඩපාඩම්ෙන් කරලා වැඩක් නැහැ. හරියට මේ වැඩේ තේරුම් ගන්න ඕනේ මේකෙන් ප්‍රතිඵලයක් ගත්තනම් ඒක මේ සටහනෙත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඉතින් දැන් මේකේ අහන්නේ දැන් අපි මෙන්න මේ සිද්ධි එකක් දෙන්නටම බදාද ලැබෙන එක හැර ඉතුරු සිද්ධි ටිකනේ අපි ගත්තේ. දෙන්නටම බදාද ලැබෙන එක මොකද්ද? දෙන්නටම බදාද ලැබෙන සිද්ධිය තමයි මේක. මේ දෙයට දෙන්නටම බදාද ලැබෙන එක. මෙන්න මේ සිද්ධිය හැර අනිත් සිද්ධි 24ම මේ සටහනේ තියෙන අනිත් සිද්ධි 24ම ගත්තොත් එක්කෙනෙක්ට හරි බදාද නොවන දිනයක අරන් ලැබිලා දෙනවා. දැන් මෙතන ගත්තොත් මෙයාට සිකුරාද ලැබිලා දෙනවා. හරි. ඒ වගේ චෙක් කරන්න බලන්න ඕන. වීඩියෝ එක ස්ටොප්. දැන් මේක එක සැරේ කල්පනා වෙන්නේ නැත්නම් වීඩියෝ එක ස්ටොප් කරලා පොඩ්ඩක් හිතන්න. හිතලා මේක හරියට තේරුම් ගන්න. දැන් වීඩියෝ එකෙන් පස්සේ මේක තේරුම් ගන්න. ඒක බොරු කතා. දැන් මේ වීඩියෝ එක කරගෙන යද්දී මොනවා හරි තේරුම් නැත්නම් ආයෙ එක චුට් දාලා බලන්න. ආයෙ පොඩ්ඩක් මේ කලින් ටික ආයෙ අහලා බලන්න. නැත්නම් මේක ස්ටොප් කරලා හිතලා බලන්න. තොර මේ වැඩේ හරියටම තේරෙනවා. මේක දැන් පාඩමක් නෙමෙයි කරගෙන යන පන්තිය නෙමෙයි වීඩියෝ එකක්. ඒක ඔයගොල්ලන්ට මේක නවත්තලා බලන්න පුළුවන්. හරි. එතකොට මේන්න මේ සිද්ධිය තමයි මේ 25න් එකනේ. මේ 25න් එක කියන්නේ මේ සිද්ධිය. ඉතින් ඉතුරු 25න් 24 කියන්නේ මේ ටික. මෙන්න මේ සිද්ධි 24. මේ සිද්ධි 24 තමයි අපිට අවශ්‍ය. එතකොට ඒක තමයි මේ අන්තිම උත්තරේ විදියට ආවේ. හරිනේ. ඔබට සම්භාවිතාව ගන්න ඉවරයි. අපි ඊළඟ ගාන්ට යන්. මම බෝඩ් එක බකනවා. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක 2 1 x වර්ගයේ ඍණ 9 සාධක සොයන්න. x වර්ගයේ ඍණ 9 සාධක සොයන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ එකක් දැක්ක ගමන් දැනගන්න ඕනේ මේක වර්ග දෙක අතරෙන් තමයි සාධක කඩන්නේ. අපිට වර්ග දෙක සම්තරේ සාධකයි මතක් කරගමු. a වර්ගයේ ඍණ b වර්ගය නම් අපිට මේක ලියන්න පුළුවන් a ඍණ b වරක් a ධන b කියලා. ඔක තමයි වර්ග දෙක අතරේ සාධක. අපිට වර්ග දෙකක වෙනසක් තියෙනවා. අපි නිකන් මේ දෙන්න වැඩි කරලත් බලමු මේක තහවුරු කරගන්න.
तोरे ए वाला के वैल्यू ना हम ए वार के ना इलाकड़ में के वैल्यू ना हम दाना ए बी ए ना में दिन वैल्यू ना हम रीना बी ए ना में दिन वैल्यू करना हम रीना बी वार के ना ये तोरे में के तो में क्या भी लगे ला ए वार के रीना बी वार के ना तो ढाई में यार समान ये अभी में दिन ना के साधक कारण बोलूँगा में के लिया करते एक्स वार के रीना तूने ए वार के ये तोरे एक्स ए वार के तूने बी वार के पर एक्स रीने तूने वाला एक्स दाना तूने ए रीने बी वाला के दाने बी में के साधक कह दूँगा अगर अभी देवी को लेते यार एक्स हाथरा रीना आसुए के ही साधक सुवे एक्स हाथरा रीना आसुए के ही साधक सुवे नहीं दिन आसुए का भी दाना आसुए का किया ने तूने हाथरे के नहीं पाले दे वार्ग देखा तेरे ने में के साधक करा नो ने ये तो बोलते अभी मेरे वार्ग के दिन मिल जाएगा माउल अन्ने में ऊपर अन्ने चिर दिए के वही तान मेरी ना मैं कभी नामे वार्ग के लिया का मुंह नामे वार्ग दें एक साथ रह किया ने के मटर लिया ने पुलवा एक वार्गे वार्गे दार्शिक के देखे वैल्यू लाई हाथ रहे ना दिन दें मैं का वार्ग देखा अंदरे वार्ग देखा अंदरे मंद आ रही है ना एक वार्गे री ना नामे है एक वार्गे दाना नामे दें मैं तेरे एक वार्गे क्या ने ए वार्गे नामे क्या ने बी वार्गे यार एक वार्गे में ना वार्गे हालात ने पा मैं तेरे लिए वार्गे दावे है ने ने ඉතින් x වර්ගය ඍණ 9 ආය වර්ග දෙක අතරින් අපිට සාධක කරද හැකිනේ 9 කියන්නේ 3 වර්ගය මම කෙලින්ම සාධක කරලා ඉන්න x ඍණ 3යි x ධන 3යි x වර්ගය ධන 9යි ඔන්න අවසාන උත්තරය මේක සාධක කරන්න බෑ මෙතන වර්ග දෙක එකතුවක් තියෙන්නේ වර්ග දෙක එකතුවක් අපිට සාධක කරන්න බෑ ඒක ඔළුවේ තියාගන්න අපේ තුන්වෙනි කොටස p वर्ग ऋण q वर्ग धन 3i p धन 2i q ऋण 3i q ऋण 2i p ඉතින් දැන් මේක මේ පොඩ්ඩක් සංකීර්ණ කරලා දුන්නාට මේක මේ සුළු කරගන්න පුළුවන් මේ p පද ටික සුළු කරගන්න 3i p ගෙන් 2i p ගියාම p ධන p 2i q ගෙන් ඍණ 3i ගියාම ඍණ වැඩි නේ තොර දෙකෙන් ඍණ දෙ තුනක් ගියාම ඍණ තුනෙන් දෙකක් අඩු කරලා ඍණ ලකුණ දාන දෙන්න තුනෙන් දෙක එකයි ඍණ ඍණ q අපිට p ඍණ q දැන් මේ දෙක අපිට සාධක කරන්න පුළුවන් අපි දන්නවා p ඍණ q වර p ධන q ධන p ඍණ q ඉතින් දැන් මේ බලන්න දැන් අපිට මෙහෙම පදයක් තිබ්බොත් මම මෙතන ඉඳිය xy ධන x කියලා එකක් තියෙනවා හරිද x y ධන x කියලා එකක් ලියුවොත් අපිට මේක x එළියට අරන් ලියන්න පුළුවන් මෙතනින් y ඉතුරුයි මෙතනින් ධන එක ඉතුරුයි ආයි මේක අපි අනිත් පැත්තට වැඩි කරොත් y ධන එක x y වෙනවා x වරක් එක x වෙනවා මේ පදෙට මේක තමයි x අපිට එළියට අරන් ලියන්න පුළුවන් ඉතින් දැන් මෙතන දැන් ඔයගොල්ලෝ බලන්න p ඍණ q කියන්නේ x වගේ නේ මේ මෙතනත් p ඍණ q පදයක් තියෙනවා අපිට p ඍණ q කියන එක x කියලා හිතලා දැන් මෙයක් මොකක් හරි සංඛ්‍යාවක් නේ වීදියේ පදයක්. p ඍණ q කියන සම්පූර්ණ එක ගත්තොත් එයා වීදියේ පදයක්. එතකොට p ඍණ q අපිට පොදුයි එදිරේ ගත්තා හැකි මෙතන x එළියට ගත්තා වගේ. එතකොට මම ඒක එළියට අරන් දෙනවා p ඍණ q එළියට ගත්තාම දැන් මෙතනින් ඉතුරුයි මේක y වගේ. එතකොට p ධන q ඉතුරුයි. මෙතනින් දැන් p ඍණ q එළියට ගත්තාම මොකද ඉතුරුවේ? ධන 1. මෙතනින් ධන 1 ඉතුරු වෙනවා. මේක ආයේ පැඩි කළ බලන්න ඕන නම් චෙක් කරලා උඩේ කියනවා කියලා. පීරිණ q වලත් පීදන q මේ පදේ නා මෙයා එකෙන් වැඩි වුණාම පීරිණ q වෙනවා. ඔන්න ඒකවල අපි මේක සාධක කරමු. තුන්වෙනි එකත් හරි. ඊළඟට හතරවෙනි එක x ධන y ගේ තුන්වෙනි බලයේ ප්‍රසාරණය ලියන්න කියලා තියෙන්නේ. ඒතකොට ලියන්න කිව්වහම උත්තරයේ ගැලින්ම ලියන්න විතරක් ඇති. මම ඒක එන හැටි ඔයගලන්ට කරන්නම්. දැන් මේක නිකන් අපි මේක සාක උත්තර ටික ලියලා වැඩක් නැහැ නේ. වැඩේ මේ කරන හැටි පුළුවන් වෙන්න නේ ඕනේ. ඒ නිසා මම මේක ප්‍රසාරණය කරලා ලියන්නම්.
අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න මම ඒක හැමතිස්සෙම කියනවා අපිට අමතක වෙන්නේ නැහැ සාධක දෙකයි එකතරේ වැඩි කරන්න පුළුවන්. දැන් ඉලක්කම් වුණත් හිතන්න. දැන් දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම පහ. දැන් අපිට මේ තුනම එකතරේ වැඩි කරන්න බෑනේ. අපි මුලින් කරන්නේ දෙකක් වැඩි කරන්නේ. 6යි. 6 වලක් පහ තමයි ඊළඟට 30යි කියලා හිතන්නේ. දැන් මේක හිතන විදිය කල්පනා කරන්න. දැන් මේක වැඩි කරද්දී හිතන්නේ දෙකක් එකතරේ අරන්නේ. නැත්නම් 2 වලක් පහ 10යි. එහෙම හිතලා තමයි 10 වරක් තුන 30යි කියලා ගන්න. අපිට එකතරේ දෙකයි වැඩි කරන්න පුළුවන්. ඒකෝර මෙතනත් දැන් සාධක තුනක් තියෙනවානේ. දෙකක් එකතරේ වැඩි කරන්න ඉන්නවා වැඩි කරලා ඒ එන එක ඊළඟ එකෙන් වැඩි කරන්න හරි මම මේක මෙහෙම ලියා ගන්නවා x + y x + y x + y මුලින්ම මම මේ දෙන්නා වැඩි කරනවා ඉතින් මේ දෙන්නා වැඩි කරන්න ඕගොල්ලෝ හොඳටම දන්නවා දැන් මේ දෙක වැඩි කරාම x වර්ගය වෙනවා මේ දෙන්නා වැඩි වුණාම xy මේ දෙන්නා වැඩි වුණාම yx ආයි මේ දෙන්නා වැඩි වුණාම y වර්ගය x² y ඊළඟට මේ පද මෙයාගෙන් x වැඩි වුණාම 2 x වර්ග y මෙයාගෙන් y වැඩි වුණාම 2 x y වර්ග මෙයාගෙන් x වැඩි වුණාම x y වර්ග මේ දෙන වැඩි වුණාම y ඝන දැන් මේකෙත් තියෙන සජාතීය පද x වර්ග y තියෙනවා මෙතන මෙතනත් තියෙන x වර්ග y ඊළඟට xy වර්ග තියෙනවා xy වර්ග තියෙනවා මේ ටික වෙන වෙනම අපිට එකතු කරලා ලියන්න පුළුවන් සමානයි x ඝනය ධන මේ දෙන්න එකතු වුණාම මෙතන 1 තියෙන සංගුණක ඉස්සරහ මුකුත් නැහැ කියන්නේ 1 තියෙයි 1 2 3 3 x වර්ග y ධන මෙයා ගෙනවා මේ දෙන්නත් එකතු වුණාම 3 xy වර්ග ධන y ඝනය මේක තමයි අන්තිම උත්තරේ මේක ඕගොල්ලන්ට මතක තියාගන්න වෙනවා x ධන y ගේ ඝනය x ධන y ගේ ඝනය. එතකොට x ඍණ y ගේ ඝනය x ඍණ y ගේ ඝනය අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. මම ඔන්න මේක දිහා බලාගෙන මේ x ඍණ y ගේ ඝනය ලියනවා මෙතනින්. x ඍණ y ගේ ඝනය ඕනනම් මේ මෙතන ධන y එක ඍණ y වෙලානේ තියෙන්නේ. හරියට නිකන් y වෙනුවට ඍණ y දාලා වගේ නේ. මෙතන y වෙනුවට ඍණ y දාලා වගේ නේ. මෙතන y ට ඍණ y දැම්මොත්. එතකොට x ඍණ y එක හැදෙනවා. ඉතින් මෙතනත් අපි y ට ඍණ y දාගෙන යනවා. x ඝනය ධන 3 x වර්ග ඍණ y ගේ ඍණ y ධන 3 x ඍණ y ගේ වර්ගයේ ධන ඍණ y ගේ 3 වෙනි බලය. හරිනේ දැන් මේ මේකම තමයි මේ x ඍණ y එක මං හිතුවා මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට හිතාගෙන තමයි ප්‍රසාරණය කරන්නේ. x ධන ඍණ y. එතකොට දැන් ඍණ y කියන එක නිකන් වීජ සංඛ්‍යාවක් වගේ. හරි. ඍණ y කිය. එතකොට දැන් මේ මෙන්න මෙයා මේ හැඩේ. එතකොට මෙන්න මෙයාට දාන්න පුළුවන්. x ඍණ y. මම මේ ටික ආදේශ කරලා ලියුවා හරි මෙයා සමානයි x ඝනය මෙතන කියනවා මේ ඍණ එළියට ගත්ත එකේ ඍණ 3 x වර්ග y මෙතන ඍණ ඍණ වර්ග වෙනවනේ ඒතකොට ධන මයි මෙතන ඍණේව 3ක් ඍණේව 3ක් වැඩි වෙනවා ඒතකොට ඍණ y ඝනය ඔන්න ඔකත් මතක තියාගන්න වෙනවා ඉතින් මේක නම් මේකෙම ඔත්තේ පද ඊළඟට පද වල ඍණ දාලා තියෙන්නේ මේ y ගේ ඔත්තේ බල තියෙන තැන් වලට වයිගේ උත්තේ බල තියෙන තැන් වලට ඍණ දාලා තියෙනවා. හරි. ඒව මේ දෙක මතක තියාගන්න ඕන ඔබලට කොහොමද? අපි ඊළඟ කැලේට යන්. දැන් මේක ගානේ මේ ලියන්න කියලා තියෙන්නේ. හදන්න දෙයක් නැහැ. ගානේ ඔක මේ ප්‍රසාරණය කරලා ලිව්වනම් ඇති. මම කෝකටත් කියලා තමයි මේ මේ වැඩේ හරියට තේරුම් ගන්න ඕන නිසා ඔක ප්‍රසාරණය කළා වරෙන් පෙන්නේ. අපි ඊළඟ කැලේට යන්. ප්‍රකාශනයේ අගේ සොයන්. දැන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. 58 ඝනය ධන 3 වරක් 58යි 8 වර්ගයේ ඍණ 3 වරක්
පනස් අටේ වර්ගයේ වැඩි කිරීම අට ඍණ අටේ ඝන බෙදීම 25 වැඩි කිරීම 2 ඉතින් දැන් මේක බලන්න මේ 58 ගණයේ තියෙනවා 58 වර්ගයේ තියෙනවා 58 තියෙනවා ඊළඟට 8 වර්ගයේ තියෙනවා 8 තියෙනවා 8 ගණයේ තියෙනවා අර මෙන්න මේ හැඩේ පද ටිකක් තියෙනව නේද මේකේ මේ බලේ බලන්න බලේ x ගේ බලේ අඩු වෙගෙන යනවා අඩු වෙගෙන කියලා මෙතනදී x ගේ දර්ශකය බිංදුව කියලා ගත්ත හැකියි ඕනම බාදර සංඛ්‍යාවක බිංදු වෙනි බලය 1යි හරි x y ගේ බලය මෙහි ඉඳන් මේ පැත්තට වැඩි වෙගෙන යනවා මේ y බිංදුව y1 y2 y3 හරි ඉතින් හැඩේ පද ටිකක් මෙතන තියෙනවා හැබැයි අපි එක පිළිවෙලක් පිළිවෙල නැහැ අපි එක පිළිවෙලට පොඩ්ඩක් හදාගමු 58 ගණය 58 වර්ග පද ඉස්සරහට ගන්නවා 58 වර්ග වැඩි කිරීම 8 මෙයා ඊළඟට 58 වැඩි කිරීම 8 වර්ගයේ ඍණ 8 ගණය බෙදීම 25 ඍණ 2 වැඩි කිරීම 2 දැන් මෙන්න මේ හැඩේ තියෙන්නේ මෙයාගේ හැඩේ තියෙන්නේ හොඳට බලන්න මේ හැඩේ තියෙන්නේ එතකොට x කියන්නේ 58 වගේ y කියන්නේ 8 වගේ හරි එතකොට x සමානයි 58යි y 8යි ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට දැන් සුළු කරලා ගන්න පුළුවන් මෙයා මම ඒක සුළු කරලා ලියනවා 58 ඍණ 8 සම්පූර්ණ එකේ ගණන් මේ 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 හැඩේ තිබ්බ නිසායි මේ වැඩේ කරන්න පුළුවන් නැත්තම් කරන්න බෑ 25 වැඩි කිරීම 2 ඉතින් 50 මේක තියෙන 50යි 58 ඍණ 58 කියන්නේ 50යි 50 වැඩි කිරීම 50 වැඩි කිරීම 50 බෙදීම යටත් තියෙන 50 50ට 50 කැපිලා යනවා 50 50 වලක් 50 2500 අන්තිම උත්තරය අපිට එනවා 2500 ඊළඟට හතරවෙනි කොටස. හතරවෙනි කොටසට යන්න ගනි මම බෝඩ් එක මකලා දාන ඕගොල්ලෝ අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. හයවෙනි ගාන ඛේදන මේක දැන් ටිකක් හොඳ ගානක් අපි බලමු කට්ටිය හැදුවේ නැත්නම් හරියට බලා ගන්න ඊළඟට අහනවා නම් k ඝනය ධන 1 යට k ඝනයේ අගය සොයන්න දීලා තියෙනවා k අසමානයි බිංදුව කියලා. ඒක එහෙම දීලා තියෙන්නේ ඒ අසමාන බිංදුව කියලා. මොකද එක එකේ බිංදුවකට බලන්න එක බෙදීම බිංදුව වෙනවා. බිංදුවේ සංඛ්‍යාවක් බෙදන්න බැ අර්ථ විරහිතයි. ඒක නිසා තමයි k අසමාන බිංදුව කියලා දීලා තියෙන්නේ. නැත්තම් අර k ට අගයක් මේ කියන්නේ මෙයාට අගයක් පවතින්නේ නැහැ බිංදුව වෙලාවට. ඒක ඔළුවේ තියාගන්න හැමතිස්සෙම හරේ බිංදුව වෙන්න බෑ. හරේ බිංදුවනොත් අර්ථ විරහිතයි. අපි ඒ ලෙවල් එකේදී නම් ගන්නවා මේක අනන්තයට යනවා ඒ වගේ සීමාව කරනවා ඒක දැන් වැඩක් නැහැ බිංදුව ආවොත් අත වෙරිහිතයි කියලා ඔළුවේ තියාගන්න කවදාත් හරිය බිංදුව වෙන්න දැන් හරි ඉතින් දැන් මෙහෙමයි කරන්නේ දැන් k ගේ ඝනයක් හදාගන්න එපා අපි මෙයාව වර්ග කරමු වර්ග කරන දැන් මෙයා තුන් පාරක් වැඩි කරොත් ඔළුවේ දැන් ඔළුවේ හදා k k මෙන්න මේ ප්‍රකාශනයේ තුන් පාරක් වැඩි කරොත් k ගේ ඝනයක් හැදෙනවනේ නේ k ගේ ඝනයකුත් හැදෙනවා එක යට k ගේ ඝනයකුත් හැදෙනවා මෙයාගේ තුන්වෙනි බලය ගැන හිතන්න මෙයාගේ තුන්වෙනි බලය ඒක k ගේ ඝනයකුත් හැදෙනවා එක යට k ගේ ඝනයකුත් හැදෙනවා තව මැද පද ටිකකුත් හැදෙනවා අපි ඒව දන්නේ නැහැ දැන් ඒව එකතරේ කල්පනා කරන්න බෑනේ අපි බලමු දැන් ඒක කොහොමද මේක හදන්නේ කියලා හරි මම මෙයා වර්ග කරනවා මුලින්ම ධනිය ගන්න දැන් වර්ග කරන්න බෑ මුලින්ම වර්ග කරනවා එතකොට මේක වර්ග කරාම අපිට එනවා k ධන 1 යට k ගේ වර්ගය සමානයි 4 වර්ගය එතකොට මේක වර්ග කරාම k වර්ගයේ මැද පද එනවා දෙවරක් k වරක් 1 යට k ධන 1 යට k ගේ වර්ගය 1 යට k ගේ වර්ගය කියන්නේ 1 යට k වර්ගය සමානයි 16 ඉතින් දැන් මේ මේ k ට k මේ කැපිලා යනවනේ මෙතනින් 2යි මම මේ දෙකේ ලක මෙහා පැත්තට දානවා ඍණ 2 වෙනවා එතකොට 14 k
කී වර්ගය දන එක යට කී වර්ගය අපිට එනවා 14යි දැන් ඊළඟට මෙයා වායි වැඩි කරන්න ඕනේ කී දන එක යට කී එක කීගේ ගණේ හදාගන්න අපි දැන් මම මුලින්ම කිව්වා පිළිවෙල මම දැන් මේ පියවර ටික අදහසක් මේ ගාන හදන හැටි ගැන අදහසක් ඔළුවේ තියාගෙන හදන්න නිකන් ඔහෙ හදන්න මේක තුන් පාරක් වැඩි කරාම මේක හැදෙනවා කියන මේ පද දෙක එනවා කියන අදහස ඔළුවේ තියාගෙනයි මේක කරන්නේ k වර්ගය දන 1 යට k වර්ගය සමානයි ඉතින් දැන් 1 යට k මෙයා 4යි එතකොට මෙයා 14යි එතකොට මේ පැත්තේ ඉන්නේ 4 වරක් 14 නේ 4 වරක් 14 හරි එතකොට දැන් මේක වෙන වෙනම වැඩි කරමු අපි මේ දෙන්න වැඩි වුණාම k ඝනය එනවා මේ දෙන්න වැඩි වුණාම k වරක් 1 යට k වර්ගය मेरे ना वैल्यू ना हाँ मैं एक यार टे के वार गे मेरे ना वैल्यू ना हाँ मैं एक यार टे के गने समान है हाथर वाला दाह हाथर है पनस हाय है पनस हाय है इधर देख मेरे ना सुरु वेना है මේක k එකක් කැපිලා යනවා මේකේට මේ මෙතන එකක් කැපිලා යනවා ඉතින් අපි දෙනවා k ඝනය දන මම මේ අපිට අවශ්‍ය එක එක ළඟට අරන් ලියනවා 1 යට k ගේ ඝනය 1 යට k ගේ ඝනය දන මෙතනින් 1 යට k එනවා මෙතනින් k එනවා 1 යට k දන k සමානයි 56 දැන් මෙයාගේ අගේ අපි දන්නවා මේ තියෙන අර වැඩි වුණාම අපු මැදපළ මෙයාගේ අගේ දන්නවා එයා 4යි. ඉතින් එයා 4යි 4 එහා පැත්තට දැමාම ඍණාත්මක මෙයාගේ අගේ ගන්න පුළුවන් නේ. මෙයාගේ අගේ අපිට ගන්න පුළුවන්. මම ඒක එහා පැත්තෙන් ලියනවා. k ඝනය දන 1 යට k ඝනය මෙයා වෙනුවට 4 දාත හැකි දන 4 සමානයි 56යි. අපි වෙනවා k ඝනය දන 1 යට k ඝනය සමානයි 52යි. එන්න අන්තිම උත්තරේ ඕකෝ ඕගොල්ලන්ට කෙලින්ම මෙයාගේ තුන්වෙනි බලය අරන් දැන් තුන්වෙනි බලයේ ප්‍රසාරණය දන්නවනේ තුන්වෙනි බලයේ ප්‍රසාරණය පාවිච්චි කරලා කෙලින්ම හදන්නත් පුළුවන් තුන්වෙනි බලයේ ප්‍රසාරණය පාවිච්චි කරලා කෙලින්ම හදන්නත් පුළුවන් ගාන මම එහෙම හැදුවේ නැත්තේ මම මේක අර සම්පූර්ණ මේ වගේ භාග සංඛ්‍යා සුළු කිරීම ඒ වගේවත් මේ පොඩක් පාවිච්චි වෙන නිසා මම මේක වැඩි වෙන වෙනම වැඩි කරලා හැදුවා කෙලින්ම මෙයාගේ තුන්වෙනි බලය අරගෙන ගාන හදන්න පුළුවන් එතකොට මෙයාගේ තුන්වෙනි බලය ගත්තාම මැදපද ටිකක් එනවා මෙයාගේ තුන්වෙනි බලය 64යි ඊට පස්සේ මැදපද ටිකට ආදේශ කරලා අන්තිම උත්තරේ කොහොම හරි 52 එකේ A. එතකොට 90 plus දෙවෙනි වීඩියෝ දෙවෙනි පේපරේ මේක දෙවෙනි පේපරේ වැඩේ ඉවරයි. එතකොට මේ පේපරේ හරියට වැඩේ කරගන්න ඕගොල්ලෝ දැන් මේ පේපර හදන අය පේපරේ හදලා අපිට එවන්න. පේපරේ හදලා අපිට එවන්න. එතකොට ඕගොල්ලෝ වැඩ කරන නැත්නම් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කොහොමද අපි මේ එහෙම උනන්දුවෙන් වැඩ කරන අයට විශේෂ වැඩසටහනක් කරනවා මොකද නැත්තම් මේක අපි හොයාගන්න බැ කාටද මේක උනන්දුව තියෙන්නේ ඒ අයට අපි කොහොමද විශේෂ වැඩසටහනක් කරනවා අනිත් අයට අමතරව එතකොට මේ වීඩියෝ එකේ වැඩි දිගවරි අපි 90+ 3 වෙනි පේපරෙන් හම්බෙමු